දිනපතා රටේ ඉදි කනවන වාසි ගොඩයි. අන්න ඒ ගැන අද කියන්නේ යන්නේ. රට ඉදි කියන්නේ හැමෝම ආසාවෙන් කන්න කැමති පළතුරක්. ලංකාවේ සිටින සියලු දෙනා පහේ රට ඉදි ආහාරයට ගෙන ඇති බවට සැකයක් නැහැ. මේ රට ඉදි විලසල්ලි මිලදී ගැනීමට හැකි නිසා මේ රට ඉදි ඕනෑම වෙලාවක අපට ආහාරයට ගන්න පුළුවන්. ලංකාව තුළ විශාල වශයෙන් මෙම රට ඉදි සාපේ හට නොගත්තත් මැද පෙරදිග හා බටහිර රටවල මේවා සරුවට වගා කරනවා. රට ඉදි පැණි රසෙන් අනුන් නිසා මේවා ආහාරයට ගැනීමට ගොඩක් දෙනෙක් ප්‍රිය කරනවා. රට ඉදි රසයෙන් බින් ගුණයෙන්ද ඉතා ඉහළයි. ශරීරයේ ඇති බොහෝ රෝගවලට ගුණදායක වෙනවා. මුස්ලිම් ජනතාව රම්සන් අවසන් වීම සමග ආහාරයට ගනු ලබන්නේ රට ඉදි. එයින් ශරීරයේ ගිලිහි ගිය ශක්තිය නැවත ලබා ගැනීමට උපකාරී වෙනවා. එමගින් ප්‍රතිශක්තිය වඩවන ආහාරයක් වශයෙන් රට ඉදි හඳුන්වන්න පුළුවන්. රට ඉදි ශරීරයේ බලය ශක්තිය වඩවන අකනා ආහාරය. කෙට්ටු බව නැති කර පුෂ්ටිමත් බව වැඩි කරන් මෙම රට ඉදි උපකාරී වෙනවා. වෛද්‍යවරුන් පවා නිර්දේශ කරන්නේ මහත්ව සඳහා රට ඉදි මදුළු කීපයක් දිනපතා ආහාරයට ගන්නා ලෙසයි. එහි ඇති විටමින් වර්ග මහත්ව සඳහා හොඳ ප්‍රතිකාරයක් නිසා. රට ඉදි ඉතා රසවත් ආහාරයක්. මෝවන රෝග පවා සුව කිරීමට රට ඉදි ඉතා උපකාරී වෙනවා. ශරීරයේ උෂ්ණ අධික බව දුරු කිරීමටද මෙයට හැකියාවක් පවතිනවා. එමගින් ශරීරයේ සිසිල් බව තබා ගැනීමට මෙම රට ඉදි උපකාරී වෙනවා. ස්නායු හා කායික ශක්තිය වර්ධනයට මෙම රට ඉදි උපකාරී වෙනවා. ලිංගික දුබලතා මගහැරීමටද මෙම රට ඉදි බෙහෙවින් බලපානවා. ලිංගික දුබලතා වලින් පෙළෙන අයට එවගින් විඳින්නට මෙම රට ඉදි විශාල වශයෙන් උපකාරී වෙනවා. රට ඉදිවල ඉතා කුඩා ප්‍රමාණයක් මේදය අඩංගු නිසා හෘදයට හානියක් වෙන්නේ නැහැ. දිනපතා රට ඉදි ආහාරයට ගැනීම තුළින් ඔබේ ශරීරයට අවශ්‍ය විටමින් සපුරා ගැනීමට උපකාරී වෙනවා. රට ඉදි වේදනා නාශකයක් විදිහටත් යොදා ගන්න පුළුවන්. හදවත් හානි අවම කර ගැනීමේ සුවිශේෂ හැකියාවක් මේවට තියෙනවා. ඒ වගේම ගැබිනි කාන්තාවන්ගේ ප්‍රසව වේදනාව අඩු කිරීමටද මෙම රට ඉදි උපකාරී වන බව ඔබ නොදැන සිටියා වෙන්න පුළුවන්.